സമയ വിവിയേ പ്രേമയ വിവിയേ ജീവൻ അർത്ഥേ തുന്ദ വിദാനോ മാ വിവിയോബ സതുവേ ഹക്കി കമൽ വിവിയേ ඔබවහන්සේ අපිට වාදරේ වගේම අපේ රටට අපේ ලෝකයට ආදරේ ස්වාමිනේ අපි හැමෝට වාදරේ ඒ හැම දෙය දෙන ස්වාමිනේ අපේ දේශය ආශිර්වාද කරන්න ස්වාමිනේ ආශිර්වාද කරන්න ജീവിത What are the rivers? What are the rivers?
ස්වාමීන් වහන්සේ ඔබ සමග වෙනසේක්වා ඔබ සමග වෙනසේක්වා සුවිශේෂක මාක්තුමන් විසිරිය ලද දේ වාක්‍ය නම් මෙසේය ස්වාමිනී ඔබ වහන්සේට මහිමි වේවා ඔහු එතනින් ඉක්ම ගලීලියේ මැදින් ගියහ ඒ බව කිසිවෙකු දැන ගැනීම උන්වහන්සේගේ කැමැත්ත නොවිය කුමක් නිසාද උන්වහන්සේ මනුෂ්‍ය පුත්‍රයානු මිනිසුන් අතට පාවා දෙනු ලබති ඔබහු එතුමානන් මරන්නෝය මරණ ලැබූ පසු එතුමානෝ තෙදිනකින් නැවත නැගිටින්නාහයි ශ්‍රාවකයන්ට ඉගැන්වෝ බැවිනි එහෙත් ඒ කීම ඔවුන්ට අවබෝධ නොවිය උන්වහන්සේගෙන් අසන්නටත් ඔබහු බිය වූහ ඔබහු කපර්ණාවමට පැමිණියහ උන්වහන්සේ ගෙයි සිටි කල ඔබ මගදී කුමක් ගැන විවාද කළහු දැයි ඔවුන්ගෙන් ඇසූසේක එහෙත් ඔබහු නිහඬ වූහ මන්ද වඩා උසස් කවරෙක් දැයි මගදී තම තමන් අතර ඔවුන් විවාද කළ බැවිනි එකල උන්වහන්සේ වැඩහිඳ දොළොස් දෙනා කැඳවා ප්‍රථමයා වන්න කැමැත්තේ හැමතෙම අන්තිමයාත් හැමගේ සේවකයාත් විය යුතුයයි ඔවුන්ට වදාළසේක උන්වහන්සේ කුඩා දරුවෙකුගෙන ඔවුන් මැද සිටුවා ඔහු තුරුල් කරගෙන මෙබඳු කුඩා දරුවාගෙන් එකෙකු මාගේ නාමයෙන් පිළිගන්නා මා පිළිගන්නේය මා පිළිගන්නා පිළිගන්නේ මා නොව මා එවා වදාළ තනන් වහන්සේයයි ඔවුන්ට වදාළසේක සම්බිදන් වහන්සේගේ සුභාරංචිය මෙසේය ක්‍රිස්තුනි ඔබ වහන්සේට ප්‍රශංසා වේවා स्वामी आप सबके सवेरे आशीर्वाद करने स्वामी සමග කියන්න ප්‍රථමයා වන්න කැමැත්තේ හැමතෙම අන්තිමයාත් හැමගේ සේවකයාත් විය යුතුය අද ධර්මයේ වගේම ජාකොබ්තුමාගේ ලිපියේ 4 වෙනි පරිච්ඡේදයේ 10 වෙනි වගන්තියේ කියනවා මා සමග කියන්න සම්විධාන වහන්සේ ඉදිරියේහි සිස්ටර් සෙලින්ට මං ගැන
පුංචි වචන කීපයක් කිව්වා පුංචි වර්ණනාවක් කරා ඒ වගේ අද දවසේදී ලොකු වර්ණනාවක් කළා මං ගැන ඒ වගේම මම එනකොට මට අප්පුඩියකුත් ගැහුවා එතකොට මොකද වෙන්නේ එතකොට දැන් මට හිතෙනවා මාව පිළිගන්නවා කියන එක දැන් මම වාහනෙන් ඇවිල්ලා බහිනකොටම සිස්ටර් එතන හිටියා ඒ කියන්නේ ඒක පිළිගැනීම අපේ පල්ලිවලත් එහෙම වෙනා නම් ගොඩක් හොඳයි නේ අද ගොඩක්ම දේ වෙන්නේ පිළිගන්නේ නැති එකනේ එතකොට පාදෝ වුණත් පිළිගන්නේ නැති වුණාම වැඩ කරන්න හිතෙන දැන් බලන්න තාත්තව පිළිගන්නකොට තාත්තට ඒ පවුල වෙනුවෙන් මැරෙන්න පුළුවන්නේ අපි මේ පිට මිනිසුන්ව තමයි හැම වෙලෙම වර්ණනා කරන්නේ පිටයව අපි ලොකු කරගන්නවා අපි ගෙදර අයව අගය කරන්න ඕනේ අපි ගේසිකුල කතරේ ආදරය ආදරය ප්‍රකාශ කරන දේ තමයි අගය කිරීම කවදක්වත් අපේ අම්මා කෙනෙක් බත් එකක් දුන්නම ස්තුති කියලා ගන්නවද දැන් මගේ දැන් අපිට මට තේරෙනවා දැන් මට කවදාකවත් ඕකි මහත්තයෙක් ඉඳලා නැහැ දැන් මේ පාර ගන්න උනා ස්වාමිලා තව දෙන්නෙක් ඉන්නවා මම කෑවේ නැහැ කියලා හරියන්නේ අනිත් දෙන්නා කන්න එපේ ඇත්ත මට හරි ලේසි කඩේට ගියා බනිස් ගෙඩියක් ගත්තා දවල්ට ගියා 110ක් දීලා බත් එකක් ගත්තා පිගන් හොදන්න ඕනෙත් නැහැ හවසට කොයි හරි යනවා දේශනා කරන්න ගියාම හොඳට කනවා හොඳට කාලා පේන නැගේ සයිස් එක හොඳට කනවා එතකොට ඔක්කොම මට දෙවන්වාසි දෙනවා ඉතින් අම්මා කෑම එක දෙද්දි ගෙදර ගියාම අම්මා කෑම එක දෙද්දි මොකද වෙන්නේ ස්තුතිය කියලා බදාගෙන කන්නේ එතකොට අම්මගේ කෑම එක මොනතර රහද එතකොට අම්මා පොඩ්ඩක් හේට මේ ලුණු විහාට මෙයාට ගියත් බනින්නේ නැහැ ඒක විවේචනය කරන්නේ නැහැ ඒක කනවා එතකොට අම්මට ආසයි අපිට කෑම හදලා දෙන්න. ඉතින් අපේ අය මොකද කරන්නේ? කවදක්වත් අගය කරනවද? අම්මා වගේ කරනවද කවදක්වත්? කෑම එකක් දුන්නම අගය කරනවද? අගය කරනවා නම් හොඳයි. දැන් එක ගාණක් නැහැ. අපි ළමයි හිතනවා අම්මා මේ ලෝකෙට අපිව දායාද කළේ අපිට කණ්ඩ දෙන්න ඕනේ. ඒක නිසා අම්මා ඒ අය දන්න අපි ආදරේ ඒක නිසා අපි අගය කරන්නේ නැහැ. සමහර මිනිස්සු ඒ ඉන්නෝ කෑම එක දුන්නම පොළවේ ගහනවා. ඒ මේ හරි රහක් නැහැ කට කැපෙන්නේ නැහැ මගේ නෝනලට කියලා තියෙන්නේ මහත්තුරුන්ට එයන් ඒ කියන්නේ හොඳට බීලා බීලා ආව මේ දිව දිවට රහ දැනෙන්නේ නැහැ ඒ නිසා මගේ නෝනලට කියලා තියෙන්නේ බත් එකට වීදුරු කූඩු වීදුරු තියෙන පුතේ වීදුරු කෑල් ටික කොටු කරලා සම්බෝලයක් අදලා ඒකට දාලා ඒතර කෑවම දිව කැපෙනවා හරි මතයද අරුවෙන්නේ අපි අගය කරාම ඒ පුද්ගලයාට ලොකු ආදරයක් දැනෙනවා. මොකද අපේ ගෙවල් අපි කරන්නේ නැහැ. දැන් මෙතන යාඥා මෙහෙට එන අය මන් දන්නවා. අපේ ෆාදර් ඩැරල් ගොඩක් හැම වෙලෙම අගය කරනවා. මිනිසුන් අගය කරනවා, හින්නයි වගේ කරනවා, පියතුමන්ලා වගේ කරනවා. ඒවිත ඔයාලා ඉගෙන ගන්නවා අපිත් මේ වගේ දේවල් කරන්න ඕනේ කියලා. ඒතර අගය කරාම ඒක ලබා ගන්නත් නිහතමානීකමක් තියෙන්න ඕනේ. යම් කිසි කෙනෙක් උදව්වක් කළාම ඒක ලබා ගන්නත් නිහතමානීකමක් තියෙන්නට ඕනේ. කවුරු හරි අපිට උදව් කරාම ඒ පිළිගන්නත් අපට නිහතමානීකමක් තියෙන්නට ඕනේ. ජාකොබ්තුමාගේ ලිපියේ මොකද්ද කියන්නේ? සම්විධාන වහන්සේ ඉදිරියේහි යටහත් පහත් වන්න එවිට උන්වහන්සේ ඔබ උසස් කරන සේක. දෙවියන් වහන්සේ ඉදිරියේ යටහත් පහත් වන්න එවිට උන්වහන්සේ ඔබ උසස් කරන සේක. යතර දරුවෙනි. දැන් ඔබ එනම් අද දවසේදී ශුද්ධාත්මයන් වහන්සේ ඔබට උගන්වයි. ඔබ කොහොමද ජීවිතේ උසස් තත්වයට යන්නේ? මම ඉස්සෙල්ලා කිව්වා අපිට කවුරු දෙයක් උදව්වක් කරාමත් අපි යටහත් පහත් වෙන්නට ඕනේ. දැන් බලන්න ජේසුස් වහන්සේගේ ජීවිතේ. උන්වහන්සේ කුරුස ගමනේ යනකොට උන්වහන්සේට වෙරෝනිකා ඇවිල්ලා ජේසුස් වහන්සේගේ මූණ පිස දැම්මා. දැන් එතකොට මොකද හිතන්නේ? ජේසුස් වහන්සේ දැන් මේ මහා විමුක්තියක් දෙන්නට ගැලවීමක් දෙන්නට යන්නේ. මේ ගැලවීම දෙන්න යන අතරෙදී උන්වහන්සේ කිව්වේ නැහැ මට උඹලගේ උදව් ඕනේ නැහැ කියලා කිව්වේ නැහැ. මගේ මූණ පිස දාන්න එන්න ඕනේ නැහැ. මම වෙලේ පෙරාගෙන යන උඹලා තමයි මාව මෙහෙ මැරුවේ. මට නුඹගේ උදව් ඕනේ නැහැ. ඒ උදව්ව කළා කියලා ජේසුස් වහන්සේට ලොකු සැනසීමක් හම්බුනේ නැහැ. නමුත් උන්වහන්සේ
නිහතමානී වුණා වෙරෝනිකාගේ ඒ උදව්ව ලබා ගන්න පවා. ඒ වගේම ජේසුස් වහන්සේ කුරුසේ ඔසවාගෙන යද්දී සීමොන් සිරිනේවුස් සිරිනේ සිට පැමිණි සීමොන් කුරුසය ඔසවාගෙන යාමට උදව් වුණා. උන්වහන්සේ ඒ උදව්වත් ගත්තා. අදරදරුවේනේ. ඒ යටහත් පහත් වෙනවා කියන්නේ ඒ අවස්ථාවේදී හැම මොහොතේදීම සම කරුණු කාරණාවවලදී අපි දෙවියන් වහන්සේ ඉදිරියේ යටහත් පහත් වෙන්නට ඕනේ. එවිට දෙවියන් වහන්සේ අපව උසස් කරනවා. දැන් බලන්න ජේසුස් වහන්සේ කොයි දෙපොදුනේ? මම මේ දන්න ප්‍රශ්න අහන්නේ. කොයි දෙපොදුනේ? බෙත්ලෙහෙමේ ගවමඩුවේ. ගවමඩුවේ ජේසුස් වහන්සේ ඉපදුනේ. බෙත්ලෙහෙමේ ගවමඩුවේ ඉපදුනේ. ඒ කියන්නේ ජේසුස් වහන්සේ දුප්පත්ද? ජේසුස් වහන්සේගේ සුරකී පියා කවුද? ජුසේතුමා. ජුසේතුමා හිඟන්නේක්ද? ජුසේතුමා හොඳම හොටෙල් එකට ගෙනියන්න හැදුවේ දේව මෑණියන්ව. තානායම ඉඩකඩ තිබ්බේ නැහැ. ඇයි තානායම ඉඩකඩ තිබ්බේ නැත්තේ? හැමෝම මංගල්‍යයට ඇවිල්ලා. ඇත්තම මේ ජුසේතුමා කියන්නේ හිඟන මිනිස්සෙක් නෙමෙයි. දේව මෑණියෝ බැන්දේ හිඟන කෙනෙක්ව නෙමෙයි. දුප්පත්ම කෙනෙක් නෙමෙයි. ඒ කාලේ හැටියට තානායම ඉඩකඩ තිබ්බේ නැති හින්දා තමයි ජේසුස් වහන්සේ ඉපදුනේ හරක් මඩුවේ. හැබැයි ඒක දෙවියන් වහන්සේගේ සැලැස්ම, ජුසේතුමාගේ සැලැස්ම නෙමේ, දේව මෑණියන්ගේ සැලැස්ම නෙමේ. ජේසුස් වහන්සේ දුප්පත් තැනක ඉපදෙන්නට සිදුවීම දෙවියන් වහන්සේගේ අනාදියේ සිට තිබූ සැලැස්මයි. ජේසුස් වහන්සේ ඒ හරක් මඩුවේ ඉපදිච්ච නිසා හැමෝටම එතනට එන්න පුළුවන් වුණා. එnde එරුත් ආවා, රජතුන් කට්ටුවත් ආවා, ශාස්ත්‍රවන්තයෙක් ආවා. අද දරුවෙනි ජේසුස් වහන්සේ පටන් ගත්තේ හරක් මඩුවේ. අපි යන හැම පල්ලියකම හැම පල්ලියකම කුරුසේ තියෙනවා. ඔයාලා ලක්ෂ 150ක වාහනයක ආවත් පල්ලියට ආවම ජේසුස් වහන්සේ නිර්වස්ත්‍රව ඉන්නේ කුරුසේ. ඒක වාඩ කියන්න බෑ. අනේ අවර ලැජ්ජයි. අපි මේ වාහනේ ඇවිල්ලා අපි මේ මෙච්චර මේ කොච්චර පල්ලිය ලස්සන වුණත් ජේසුස් වහන්සේ ඉන්නේ නිර්වස්ත්‍ර. අපි හැමෝටම මතක් කරනවා. දැන් මේ නිර්වස්ත්‍ර ඉන්නවා කියන්නේ දැන් මෙතන රෙදි කෑල්ලක් තියෙනවා. රෙදි කෑල්ලක්වත් නැහැ. උන්වහන්සේව නිර්වස්ත්‍රයෙන් සම්පූර්ණයෙන්ම නිර්වස්ත්‍රයෙන් ඇටි. උන්වහන්සේව කුරුසියේ හැම පල්ලියකම උඩ තියෙනවා. ජේසුස් වහන්සේ හරක් මඩුවේ ඉපදිලා කුරුස ගසේ නිර්වස්ත්‍රව මැරිලා මරණය පරාජය කරලා උත්තාන වුණා. අදදරුවේනි ජේසුස් වහන්සේ පටන් ගත්තේ ඒ බිම් මට්ටමේ. උන්වහන්සේගේ මෙහෙවර පටන් ගත්තෙත් එහෙමයි. උන්වහන්සේ ඇවිදගෙන ගියා මුහුදුවේ යන දීවරයන් අල්ලගත්තේ. බාන දරුවෙනි ජේසුස් වහන්සේ උන්වහන්සේගේ ගැලවීමේ සැලැස්ම, දෙවියන් වහන්සේගේ ගැලවීමේ සැලැස්ම පටන් ගත්තේ ඉතාම පුංචි තැනකින්. ජාකොබ්තුමාගේ ලිපිය මොකද්ද කියන්නේ? දෙවියන් වහන්සේ ඉදිරියේ යටහත් පහත් වන්න එවිට දෙවියන් වහන්සේ ඔබ උසස් කරනසේක. සෑම මුවකින්ම සෑම දිවකින්ම ජේසුස් යන නාමය සෑම ධනහිසක්ම උන්වහන්සේ ඉදිරියේ නැමෙනවා. එක ගොළුවෙක් මේ ජොබ් එකට ගියා. පළවෙනි පඩියෙන් ගත්තේ මොකක්ද? ලොකු ෆෝන් එකක්. මෙච්චරයි ෆෝන් එක. ලොකු ෆෝන් එකක් ගත්තේ. අර මෙහෙම තියාගන්න බලන් ගහන්නේ මෙහෙම කරගෙන. පළවෙනි පඩියෙන් මට හරි දුකයි. කොල්ලව මමයි රස්සාවට දැම්මේ. මටත් ගෙල්ල තිබ්බා මොකද්ද කැකර් බිස්කට් මොකද්ද මන්ද බිස්කට් ටින් එකක්. එයා පළවෙනි පඩියෙන් ගත්තේ ඒක. දැක්කනේ මිනිස්සයාගේ දියුණුව. කොළඹ ලොකු විශාල කඩයක් දැම්මා. ලොකු විශාල කඩයක්. ලයිට් ගහලා එහෙන් ගහලා පළවෙනි දවසේ මුහුරත් උලෙල. මම යන ගමන් කාර් එකේදී වාහනේදී මගේ යාළුවෙකුට කිව්වා ෆාදර් කෙනෙකුට මේක තව අවුරුද්දක්වත් යන්නේ නැහැ කියලා. ඇයි?
පටන් ගැම්මේ උජාරුව වැඩි. දැන් මෙතන අපි දැන් මම දැක්ක මෙතන ඉන්න අපේ මේ කඳානේ අපේ ව්‍යාපාරක මහත්තයෙක් මම දන්න මෙතන ඉන්න. දැන් මේ යාඥා මෙහෙට සහභාගී වෙනවා. ආ අපේ අම්මා කිව්වා ඒ දවස්වල අපේ අම්මලා පුංචි කාලේ මේ බඩු ගණ්ඩේදී චූටි කඩයක්. චූටි කඩයක්. දැන් අද ඔහු ලොකු ව්‍යාපාරිකයෙක් බවට පත් වෙලා ඉන්නවා. හැබැයි ඉතින් තාම යද්දි ඉස්සරහට වෙලා ඉන්නවා. ජේසු පීටයි එහෙම කියාගෙන ගෙදරට වෙලා එහෙම ඉන්නේ නැහැ. තාම කඩේ ඉස්සරහට වෙලා ඉන්නවා. දැක්කනේ නිහතමානියෝ පටන් ගත්තොත් ජීවිතයේ මම මේ කියන්නේ සල්ලි නෙමෙයි ඕනම දෙයක්. නිහතමානී වෙන තරමට ජීවිතේ උසස් වෙනවා දරුවෙනි. නිහතමානී වෙන තරමට ජීවිතේ උසස් වෙනවා. ඉතින් දැන් මේක ඔයාලගේ පෞල් ජීවිතයටත් ඉතා වැදගත්. දැන් බලන්න මෙතන ඉන්න නැන්දම්මලා තුසන්. අම්මලා තුසන් අම්මලා. අම්මලා තුසන්. ආ අම්මා කෙනෙක්. හොඳයි. හොඳයි. අම්මලා තුස අතුසන්. හරි. ඒ අම්මලා නැන්දම්මලා අත් දෙක මුස්සන්. නැන්දම්මලා. හොඳයි. ඔව්. නැන්දම්ම කෙනෙක්ද? නැන්දම්මා. නැන්දම්මලා තුසන් නැන්දම්මලා. නැන්දම්මා. නැන්දම්මා කියන්නේ කවුද? නැන්දම්මා කියන්නේ මේ මදයින් ලෝ. කියන්නේ දරුවන් දරුවෝ විවාහ වෙලා ඉන්න අය. කොබාන්ද? දරුවෝ විවාහ වෙලා ඉන්න අම්මලා. හරි. අපි අම්මටත් කිව්වා මං අම්මේ අම්මා මම දැකලා දන්න අපි හැම අම්ම කෙනෙක්ම උදයින් මං අම්මට කිව්වා අම්මේ අම්මා තමයි මේ ලෝකෙින් හොඳම අම්මා මට. අම්මට ආදරය කළොත් උපදේශක සිරාගේ පොතේ තිබෙනවා මවට ආදරය කරන්න ගෞරව කරන්න නිධානයක් රැස් කරගන්න. තම පියාට ගෞරව කරන්න තම දරුවන්ගෙන් ප්‍රීතිය ලබනවා. ඒ නිසා අපි හැමෝම කල්පනා කරලා බලන්න ඕනේ අපිට කොහේරි වැරදිලා තියෙනවා නම් ඒකට හේතුව තමයි මං මගේ අම්මට තාත්තට හරියට සලකන්නේ. අපේ දරුවෝ අපිට සලකන්නේ නැති අපේ තාත්තට හරියට අපි ආදරය කරපු නැති හින්දා. මේ හරි අම්මා කෙනෙකුට හැම තාත්ත කෙනෙකුට හැම අම්මම නෙමෙයි හොඳ අම්මා කෙනෙකුට. හොඳ අම්මා කෙනෙකුට ආදරය කළොත් ඒ මනුස්සයා නිධානියක් රැස් කරගන්න. හොඳ තාත්ත කෙනෙකුට ගෞරව කළොත් තමන්ගේ දරුවන්ගෙන් ප්‍රීතිය ලබනවා. දැන් මම අපේ අම්මට කිව්වා අම්මේ අම්මා තමයි හොඳම අම්මා. හැබැයි දැන් අම්මා දැන් මල්ලිත් බැන්දා නංගිත් බැන්දා. දැන් මම බලන් ඉන්නේ අම්මා හොඳම නැන්ද අම්මද කියලා. ඒක දරුවෙනි මව්වරුනි ඔබේ ඔබ නැන්දම්ම වුණාම ඔබේ ගෙදරට එනවනේ ලේලි. ඔබගේ පුතාව බැඳපු එක්කෙනා. දැන් ගෙදර කවුද? ගෙදර ලොක්කා නැන්දම්මා. හරි. දැන් ලේලි ඉස්සලාම ඉන්නේ කොහොමද? අම්මා ජේසු පීටයි එහෙම තමයි ඉන්නේ. ඕනම කෙනෙක් එන්නේ එහෙමනේ. ඇවිල්ලා තමයි ඊට පස්සේ වැඩ දාන්නේ. ඕනම කෙනෙක් ඉන්නේ එහෙමයි. රස්සාවකටවත් ඉන්නේ බලන්න. සර්. එහෙම කියන් ගෙන්නේ. තේරෙනවද? ඉතින් මේ මොනවද? මේ ඒතර අම්මා නැන්ද අම්මා ඒ වෙලාවට කල්පනා කරන්න ඕනේ මම මේ දුවට දුව ඉදිරියේ නිහතමානී වෙනවා. දැන් ඔයාලා try කරන්න ගිහිල්ලා ඒ කියන්නේ උදාහරණයක් හැටියට දැන් අර ගෑනු ළමයා වැඩි දේවල් දන්නේ නැහැ නේ. දැන් අපේ ওই කොල්ලෝ යාළු වෙන කෙල්ලන්ට කිසිම දෙයක් දන්නේ නැහැ කරගන්න. එයායි දන්නේ කම්පියුටර් ක්ලාසස් යනවා. හරි. ස්පෝකන් ඉංග්‍රීසි යනවා. ලැන්ග්වේජස් ක්ලාසස් යනවා. ඉතින් මිනිස්සයාට හොඳ සම්බෝලයක්වත් හදලා දෙන්න දන්නේ නැහැ. එයාට පුළුවන් කම්පියුටර් පුඩු කරලා මොන හරි කරලා දෙන්න පුළුවන්. මිනිස්සයාට කේන්ති යනවා. කම්පියුටර් කන්නද? උපාධි තියෙනවා. විශ්වවිද්‍යාලය යනවා. උපාධි තියෙනවා. ඒ වට පරිප්පුවක් හදාගන්න දන්නේ නැහැ. ඒතර මේ මිනිස්සයාට ඒ නෝන එපා වෙනවා. ඒක හින්දා තමයි අපේ පැත්තේ හැමතැනම හොටෙල්ස් තියෙන්නේ ඒකයි. ඇයි? gedara නෝනගේ කෑම කන්න බෑ. ඒක ඇත්ත. කන්න බැරි හින්දා අපේ පැත්තේ ඕනතරම් කඩ ගොඩාක් තියෙනවා. මහත් යනගුණුත් කෑමයක් අරන් යන්නේ. මොකද නෝනගේ කෑම කන්න බෑ. ඒතර දරුවෙනි. ඒතර නැන්දම්ම දැනගන්න ඕනේ ලේලිට. ලේලිට නිහතමානී වෙන්න. දුවේ
කියලා කතා කරන්න ඕනේ. හරිද? දුවේ කියලා කතා කරන්න ඕනේ. නම කියන්න එපා. දුව පුතා කියලා කතා කරන්න ඕනේ. ඒ අයට ආදරෙන් කියලා දෙන්න ඕනේ. තමන්ගේ වගකීම ඒ අයට බාර දෙන්න ඕනේ. හිමිසරි බාර දීලා පැත්තකට වෙලා ඉන්නට ඕනේ. අත අපි බෝධලේ ලියන්නෙත් එහෙමයිනේ. නේද? අපිට ෂුවර් නෑ. අපි ජීවිත භුක්තිය තියන් තමයි ලියන්නේ. ජීවිත භුක්තිය තියන් තමයි පුතාට දුවට මේ ලියන්නේ. මොකද ෂුවර් නෑ. අපේ පුතාව පුතත් එහෙමයි. පුතාලා හැම දරුවම හැම පිරිමියම නෝනා කියන විදිහට නටනවනේ. නේද? හැබැයි ඉතින් ඔයාලා වලගේ පුතාට කිව්වට ඔයාලත් එහෙම තමයි ඒ කාලේ. කිසිම පිරිමියෙක් කිසිම ගැහැණු කෙනෙකුට බය වෙන්න එපා. තේරෙනවද? කිසිම පිරිමියෙක් ඔ පිරිමියාට උස්සන්න බලන්න. කො බලන්න. හොඳ හොඳ පිරිමි. හරි හොඳයි. කිසිම පිරිමි කෙනෙක් ගැහැණු කෙනෙකුට බය වෙන්න එපා. බය වෙන්න එපා කියන්නේ ඇයි? එයාලා කියන දේවල් කරන්න එපා. වර්ධන කියන දේවල් කරන්න එපා. දැන් මායක තරහ වෙන්න එපා. ඒ කියන්නේ එයාලා එක එක දේවල් කියනවා. හිටිය ගාම්ම කියනවා අඟහරු ලෝකෙන් ගිහිල්ලා පස් ගේන්න කියලා. වර්ධන කොහොමද අප්ප කරන්නේ? ආ මං ගේන්නම් කියලා යනවා අපේ මනුස්සයා කලිසමයි ෂර්ට් එකක් දාගෙන යනවා බයික් එකේ. ඒ ගියා තමයි මතක් වෙන්නේ කොහොමද අඟහරු ලෝකෙන් පස් ගේන්නේ. ඊට පස්සේ කල්පනා කරනවා එහෙනම් ඉතින් හරියන්නේ නැහැ රොකට් එකක් ගන්න ඕනේ. රොකට් එකක් බයිසිකලිය යන්න බෑනේ. දැක්කද? නෝන ඉල්ලන්නේ කරන්න බැරි දේවල්. හැබැයි මහත්තුරු නෝනලට බය වෙන්නේ ඇයි? එක දෙයක් ඉඳා. තමන් හොඳ ජීවිතයක් ගත කරනවා නම් කවදාවත් නෝනට බය වෙන්න එපා. තමන්ට තමන්ගේ නෝන විතර නම් ඉන්නේ. තමන්ගේ වැරදි හවුල් නැත්තම් වැරදි කරලා නැත්තම් කිසිම නෝන කෙනෙකුට බය වෙන්න එපා. වැරදි කළාට පස්සේ ඔබ ඒ පුද්ගලයාට යටත් වෙනවා. ෆාදර්ස්ලටත් අපිටත් එහෙමයි. කිසිම කෙනෙකුට බය වෙන්න අවශ්‍ය නැහැ. මොකද ජේසුස් වහන්සේ අපිට බොරු පොරොන්තුවක් දීලා නැහනේ. උන්වහන්සේ අපිට කිව්වේ වෘකයන් මැදට බැටළුවන් යවන්නක් බින් මම ඔබ යවමි. වෘකයන් මැදට බැටළුවන් යවන්නක් මේ. සුද්ධවන්තයන් අතරට දේව දූතෙක් යවන්නක් මෙන් යවනවා කිව්වේ නැහැ. උන්වහන්සේ බොරු පොරොන්තු දුන්නේ නැහැ. වෘකයන් මැදට බැටළුවෙක් යවන්නක් මේ ඔබ යවමි. ඒ නිසා දරුවෙනි අපි වැරදි කළොත් තමයි අපි අනිත් අයට බය වෙන්නට ඕනේ. වර්ධන ඒ නිසා කිසිම පිරිමි කෙනෙක් කිසිම නෝනා කෙනෙකුට බය වෙන්න අවශ්‍ය නැහැ. ආදරය කරන්න. ආදරය කරන්න. ආදරය කරන්න. බය වෙන්න ඕනේ නැහැ. තේරුණා දරුවෙනි? දැන් ඔය නැන්දම්මලට මොකද වෙන්නේ? නැන්දම්ම කියන දේ ලේඩි අහගෙන ඉන්නවා. නැන්දම්ම කියන දේ ලේඩි අහගෙන ඉන්නවා. අහගෙන ඉඳලා නැන්දම්ම අසනීප වෙන්න පටන් ගත්තම ලේඩි ගේම් එක දෙනවා, වැඩේ දෙනවා. නැන්දම්ම ලේඩිට පවර් එක පෙන්නුවොත් තමන් උසස් කෙනෙක් වගේ හිටියොත් තමන්ට නැති වෙන කාලෙදී ලේලි වැඩේ දෙනවා, දුක් විඳින්න වෙනවා, බුටි කණ්ඩ වෙනවා. ඒක නිසා තමන්ට පුළුවන් කාලේ යටහත් පහත් වෙන්න, නිහතමානී වෙන්න. ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා. ඒක නම් hina vivi ප්‍රශංසා කරන්න. හරි, හොඳයි. එහෙනම් ඒක කුස්සිය කතන්දරයක් කිව්වේ හෝම්වර්ක්. අපි යමු දේ වශනියට. අපි යමු ජේසුස් වහන්සේ කියන අදල දරුවෙනේ. ප්‍රථමයා වන්න කැමැත්තේ හැමතම අන්තිමයාත් හැමගේම සේවකයාත් විය යුතුයි. ප්‍රථමයා වෙන්න කැමැත්තේ හැමෝගෙම සේවකයාත් හැමතම අන්තිමයාත් හැමගේම සේවකයාත් විය යුතුයි. සම්විධාන වහන්සේ ඉදිරියේ යටහත් පහත් වන්න එවිට උන්වහන්සේ ඔබ උසස් කරන සේක. අද දරුවෙනි ගැලවීම ලබන්නෙත් එහෙමයි. යටහත් පහත් වෙන කෙනා තමයි ගැලවීම ලබන්නේ. පරිසිවරයෙකුයි අය කැමියකුයි යාඥා කරන්න ගියා. පරිසිවරයා කියනවා යාඥාව මෙහෙමයි, මම අර අය කැමිය වගේ නෙමෙයි. මම දවසට තුන් වතාවක් යාඥා කරනවා, දහයෙන් කොටස දෙනවා. පුජාරුවට යාඥා කර ප්‍රශංසා කළා. අර පෞකාරයා
අය කැමියා. ස්වර්ගයේ දිහාවත් බැලුවේ නැහැ. මම පෞකාරික කියලා පිළිගත්තා. ජේසුස් වහන්සේ කියනවා ගැලවීම ලැබුවේ කවුද? පරිසිවරයාද අය කැමියාද? අය කැමියා. පෞකාරයා තමයි ගැලවීම ලැබුවේ. දෙවියන් වහන්සේ ඉදිරියේ යටහත් පහත් වෙන කෙනා ගැලවීම ලබන ආදර දරුවෙනි. බලන්න සුද්ධෝදේශයේ බෙත්ලෙහෙමට ගිහිල්ලා තියෙන අත උස්සන්න බලන්න. මෙයා විතරයි ඔක්කොම ගිහිල්ලා තියෙන්නේ. කො බලන්න. බෙත්ලෙහෙමට ගිහිල්ලා තියෙන සුද්ධෝදේශයේ. හරි. හොඳයි. අපි ඊළඟ පාර මේ සිස්ටර්ලා පුළුවන් ඕගනයිස් කරන්න. සමහර ගොඩක් යයි. මේ බෙත්ලෙහෙමේ ජේසුස් වහන්සේ ඉපදිච්ච තැනට පුතේ යන්නට තියෙන මෙච්චර පොඩි තැනකින් හැමෝම එහෙම නැමිලා යන්න ඕන. බිෂප් ගියත් එහෙමයි නැමිලා යන්න ඕන. පාද ගියත් එහෙමයි නැමිලා යන්න. දුප්පත් මිනිහෙක් ගියත් ඒකයි. බොහෝසත් මිනිහෙක් ගියත් ඒකයි. ඒ දොර හදලා තියෙන්නේ මේ ගානට. එහෙමයි. මේ ගානට දොර හදලා තියෙන්නේ ඒක නිසා උස අය ඕනම කෙනෙක් සල්ලිකාරයෙක් ඕනම කෙනෙක් දුප්පතෙක් ඕනම ජගතේ හැම කෙනෙක්ම ජේසුස් වහන්සේ ඉස්සරහට යන්න නම් පහත් වෙලා යන්නට ඕනේ. සාදර දරුවෙනි ජේසුස් වහන්සේ ළඟට යන්න නම් අපි හැම කෙනෙක්ම යටහත් පහත් වෙන්නට ඕනේ. එවිට දෙවියන් වහන්සේ අපව උසස් කරනසේක. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. සාදර දරුවෙනි ජේසුස් වහන්සේගේ ගෝලියෝ කතා කර කර යනවා කපර්නවුමට යද්දී. කවුද අප අතර උසස් කියලා උතුම් කියලා? කවුද අපි අතරින් උතුම් කියලා? ජේසුස් වහන්සේ උන්වහන්සේ අහනවා ඔබ මගදී මොනවාද කතා කළේ විවාද කළේ? බලන්න දරුවෙනි අපි කතා කරන හැම දෙයක්ම උන්වහන්සේ දන්නවා. ඔවුන් මගදී කතා කරපු දේ විවාද කරපු දේ උන්වහන්සේ දන්නවා. අපේ ගෙවල් වල රණ්ඩු වෙන දේවල් නැන්දම්මල ලේලිලා පුත්තු ඔය දරුව සමහර අයට බූදලේ බෙදා ගන්න බැරුව නටන නාඩගම් කතා කරන දේ කාමරය ඇතුලේ කතා කරන දේ සාලේ කතා කරන දේ හැම දෙයක්ම උන්වහන්සේ දන්නාසේක. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. ඒක නිසා වාද විවාද කරන්න එපා. වාද විවාද කරන්න එපා. මට මතක් වෙන මේ ලේකම්ද ෆ්‍රැන්සිස් ඩි සේල්ස් සුද්ධවන්තයා දලු කැලණිය දලුපත ෆ්‍රැන්සිස් ඩි සේල්ස් he was a lawyer. හරි. ඒ සුද්ධවන්තයා නීතිඥයෙක්. ෆාදර් කෙනෙක් වෙන්න ඉස්සෙල්ලා නීතිඥයෙක්. දැන් අපිත් ඉන්නවා ෆාදර්ස්ලා කීප දෙනෙක් ඉන්නවා නීතිඥයෝ. තවත් ෆාදර් කෙනෙක් ඉන්නවා නීති විද්‍යාල උගන්වනවා. ඒ වගේ මේ ෆ්‍රැන්සිස් ඩි සේල්ස් ෆ්‍රැන්සිස් කියන මේ තරුණයා නීතිඥයෙක්. ඔහු ඊට පස්සේ ඒ රස්සාව අයින් කරලා රස්සාවෙන් අයින් වෙලා ෆාදර් කෙනෙක් වෙනවා. උන්වහන්සේ කියනවා you can win the argument but you will lose the person. ඔබට වාද විවාද කරන්න පුළුවන්. හැබැයි හැම වෙලෙම ඔබ හිතන්නේ ඔබ ජයග්‍රහණය කළා කියලා. නෑ. හැම වෙලෙම ඔබ පැරදිලා. වාද විවාද කරන හැම වෙලෙම ඔබ පැරදිලා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. දරුවනි සහෝදර සහෝදරියනි මටත් එහෙමයි. අපි කාලේ වයස යනකොට දේවල් තේරුම් ගන්නවා. ඉතල ස්වාමි වෙච්ච ගාම්ම සමහර වෙලාව තියෙන හරි අමාරු මීසම් ලොකු මීසම් මම හිටියා කොටේ හෙනේ හිටියා සෙල්ලුෂියස් වල. ඒ වගේම රෙඩ් බා නවන්තේ අර රෝස කුසුම අර කුණු කන්දල් තියෙන ඒ හරිය වැඩ කළා. ඊට පස්සේ ගියා දෙහිවල. ඊට පස්සේ ගියා මොරටුව. ඊට පස්සේ ගමකට ගියා තිබ්බටුගොඩ. ඊට පස්සේ ආව පෙරියමුල්ල. ඊට පස්සේ දැන් ආව පිටිපන. ලොකු වටයක් ගහලා ආවේ. වැඩි කාලයක් නැහැ පූජකවරේ අවුරුදු 11යි. සමහර තැන්වල අමාරුයි. හැම වෙලෙම තියෙන වාද විවාද. මමත් එහෙම වාද විවාද කරලා තියෙනවා. වාද විවාද කරලා තියෙනවා. අන්තිමට අපි හිතන්නේ අපි දිනුම් කියලා. නෑ. හැම වෙලෙම අපට මිනිස්සුන්ගා නැති වෙලා. දෙවියන් වහන්සේට නැති වෙලා.
ඉතින් දැන් ගොඩක් වෙලාවට ඒ වගේ දේවල් වලදී නිහඬ වෙනවා. වාදි විවාදී යන්නේ නැහැ. අපිට ජයග්‍රහණී කරන්න පුළුවන් කටින්. අපේ ගෙවල් වල තියෙන ඕවා තමයි ප්‍රශ්න. අපි සුද්ධෝ බයිබලේ හැදෑරුවට මේක කලවම් කරගන්න දන්නේ නැහැ. අපිට පරිප්පු විතරක් දීලා හරියන්නේ නැහැ. පරිප්පු තියෙනවා, වතුර තියෙනවා, මිරිස් තියෙන්න ඕනේ, කහ කුඩු තියෙන්න ඕනේ, කලවම් කරගන්න ඕනේ, කරපිංජ තියෙනවා, කරවම් කරගන්න රහ වෙන්නේ. අපි දේ වචනේ දන්නවා, අපි මේක හරියට කලවම් කරගන්න දන්නේ නැහැ. අපි ගොඩාක් ගෙවල් වල තියෙන්නේ වාද විවාද. මහත්ය බීලා එන්නේ නෝනට වෙරි. මහත්යයි බොන්නේ නෝනයි නෝනටයි වෙරි. මහත්යරට කෑ ගහන්නේ නෝන. ඒ මිනිස්සයා පොඩ්ඩක් බීලා ආවා. ඔක පාටම හදන්න බෑනේ. නිහඬ වෙන්න ඕනේ. අපේ ගෙවල්ලා තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි අම්මයි දුවයි අතර ප්‍රශ්නේ. සමහරට හිතන්නේ දුව හිතන්නේ අම්මා මට ආදරේ නෑ කියලා. ඒක බොරුවක්. අම්මව හරියට ආදරේ. හැබැයි ওই දෙන්න අතර හැම වෙලෙම තරක විතරක තියෙන්න පුළුවන්. ඔබ බැඳලා පස්සෙත් ඒ දේ වෙනවා. ඒක නිසා වාද විවාද කරන්න එපා. නිහඬ වෙන්න. වාද විවාද කරන හැම වෙලාවෙදීම කාටද ඇහෙන්නේ? ජේසුස් වහන්සේට ඇහෙනවා. දැන් අපිත් එහෙම අපිටත් සමහර වෙලාවට අපි කරපු නැති වැරදි. අපේම සමහර වෙලාවට සබා ශ්‍රේෂ්ඨයන් වෙන්න පුළුවන්. සමහරට අපි කිසි දෙයක් දන්නේ නැහැ. අපිට ඇවිල්ලා බණෙද්දි මොන හරි දෙයක් කියද්දි තරක කරලා වැඩක් වෙන්නේ නැහැ. එහෙයි පියාණනි. එහෙයි පියාණනි. ඇයි අපිට එහෙම බැරි? ජේසුස් වහන්සේ පිලාත් ඉදිරියේ හිටියා නම් පිලාට්ට කිව්වා, ජේසු හරි, ඔබ මාව පාවල දීපංකෝ, තව අවුරුදු දෙකකින් ඔබට මොකද වෙන්නේ? ඔබ මැරුණාට පස්සේ මං දෙන්නම්කෝ වැඩේ කියලා කිව්වද? පේදුරු පිලාත් කියනවා, මට පුළුවන් ඔබව නිදහස් කරන්න. මට පුළුවන් ඔබ නිදහස් කරන්න. ජේසු වහන්සේ කියනවා සත්‍ය, සත්‍ය ජයග්‍රහණය කරන. මොකක්ද සත්‍ය? යේසු වහන්සේ වාදිවාද කරන්න ගියේ නැහැ. උන්වහන්සේ එහෙම හිටියා. යසායා දිවසිවරයා කියන පරිදි උන්වහන්සේගේ රැවුල් ගස් උගුල්ලන්නන්ට මුහුණ දුන්නා. කස පහර ගහන අයට පිට ඇල්ලුවා. කඹුල් පහර ගහන අයට කම්මුල හැද්දුවා. සාදරදරු වෙනි. අපට එන දුක් පීඩා වේදනා හැම දෙයකදීම අපි විසිරපත් වෙන්න ඕනේ. ජේසු වහන්සේට පුළුවන් වුණා පිලාත් ඉදිරියේ නිහඬව ඉන්න. අයුක්තිය හොඳට මතක තියාගන්න. අපි කතා කරන්න ඕන වෙලාවක් තියෙනවා. කතා කරන්න ඕනේ අපේ වැරද්දදී නෙමේ, අපිට පාඩුවක් සිද්ධ වෙද්දී නෙමේ, අනිත් මිනිස්සුන්ට පාඩුවක් සිද්ධ වෙද්දී. දැන් මේ දේශනාව අහලා ගිහිල්ලා ඔයාලා කියනවා අපි දැන් මුකුත් කතා කරන්නේ නැහැ. මුකුත් කතා කරන්නේ නැහැ. එහෙම කරන්න එපා. ජේසුස් වහන්සේට විරුද්ධව අනිත් අය කතා කරද්දි උන්වහන්සේ නිහඬ වුණා. පියාණෙනි මොවුන් නොදැන කරන වරදට උන්ට සමාව දෙන්න කිව්වා. හැබැයි උන්වහන්සේ කිව්වා අර හෙරොත් කියන හිවලට ගිහින් කියපල්ලා කියලා. හෙරොත් කියන්නේ රාජ්‍ය නායකයා. රාජ්‍ය නායක කිව්වා මම මෙතන ඉන්නවා, අදත් දේශනා කරනවා, හෙටත් දේශනා කරනවා, ඔය හෙරොත් කියන හිවලට ගිහින් කියපල්ලා, මම අදත් ඉන්නවා මෙහි කියලා. ඒ විතරක් නෙමෙයි උන්වහන්සේ නායක පූජකයන්ට කිව්වා නුඹලා හරියට නිකන් සුදුහුණු ගහපු සෝහන් කෙවල් වගේ කියලා. උඩින් නිකන් සුදුර හිටියට යට තියෙන මල කුණු ගඳ ගන්න දේවල්. ඒ වගේ උන්වහන්සේ පරිසවරුන්ට කිව්වා නුඹලා නීති රීති දානවා, නීති පද්ධති දානවා, හැබැයි නුඹලගේ සුලකිල්ලවත් දෙන්නේ නැහැ මේ බරපතල සුලාගෙන යන්නට කියලා. ඒස දරුවෙනි අපේ කට විවෘත කරන්නට ඕනේ. සමාජයේ අනිත් මිනිස්සුන්ට පීඩාවක් වේදනාවක් එද්දී අපි කතා කරන්න ඕනේ. සමා වෙන්න ඕනේ. එක මම මේ එක දරුවෙකුට ඉස්කෝලේකට දාන්න හදද්දි මට සිස්ටර් කිව්වේ මොකක්ද දන්නවද? ෆාදර්ගේ දරුවෙක් නම් මං ගන්නවා කිව්වා. මං කිව්වා සිස්ටර් මම ගිහිල්ලා කවරි කෙල්ලෙක්ව බැඳලා ළමයි තස් පස් දිනක විතර බැඳලා මම හම්බ කරලා ඉස්කෝලේ දාන්නම් කියලා. මම මේ කතා කරන්නේ මගේ දරුවන්ටද? මම මේ කතා මගේ දරුවෝද? මගේ දරුවෝ තමයි ඔක්කොම. අද දරුවේනේ. සමහර තැන්වල තියෙනවා
අපගේ කතෝලික සභාවෙත් සමහර තැන්වල තිබෙනවා වැරදි අඩුපාඩුකම් තිබෙනවා දුප්පතුන්ව පාගන දේවල් පීඩාවට පත් කරන දේවල් මෙතන ඉන්න ධනපතියන් ඉන්නවා නම් ඔබලා ඕනතරම් උදව්පකාර කරන්න ඒ වගේම ඉන්න අසරණ පීඩිතයන් ඉන්නවා ඒ යට මේ දේවල් කරන්නට බෑ නොබලා මිනිසුන්ට ඔසවන්නට බැරි බර පොදි දෙනවා හැබැයි සුලකිල්ලවත් දෙන්නේ නැහැ ඒක තමයි ආදර දරුවනේ දෙවන ජුවම්පල් සුද්ධෝත්තම පියතුමා කතා කරනවා තුන් වැදෑරුම් පාපය ගැන අපි පල්ලියට ගිහිල්ලා මොනවද කියන්නේ මාගේ වරදින්ග මාගේ වරදින්ග මාගේ මහත් වරදින්ග කියලා පපුවට ගහ ගන්න තබාන් තබාන් ගා හැබැයි තමන් හැදෙන්නෙත් නැහැ හැමදාම පපුවට ගහ ගන්නවා දැන් මං ඉන්න ප්‍රදේශයේ නම් මට බයේ බෑ පපුව කඩන් වැටියද කියලා මෙහෙම ගහ ගන්නවා සද්දෙත් ඇහෙනවා ඔයාලා මේ සාමාන්‍ය වැදගත් පළිවිල හිමින් ගහ ගන්නනේ නේ අපේ පැතිවල ගහනවා මෙහෙම හැබැයි ඔකට කුළු ගෙඩියක් අතර දුන්නා පපුවට ගැහුවත් ඔක වෙනස් වෙන්නේ නැහැ කරකොල ගහන්න ඕනේ අපි ගහන්න ඕනේ කියලා පපුව වලට වෙනස් වෙන්නේ දෙවන ජුවන් පෝල් සුද්ධෝත්තම පියතුමා කතා කරන තුන් වැදෑරුම් පාපයක් ගැන personal sin social sins and structural sins you know we always speak about our personal sins our personal redemption our personal holiness අපි හැම වෙලෙම කතා කරන්නේ මට සුවය දෙන්න ස්වාමීනි මට සැනසීම දෙන්න මම මේ වෙන ගනුගත් ජේසුස් වහන්සේගේ කිසි දෙයක් ඉල්ල නැහැ මට ඉල්ලන්න දෙයක් නැහැ මට උන්වහන්සේ දුක වේදනාව දෙනවා ඒකත් මම තෑග්ගක් විදිහට පිළිගන්නවා මට හරි ලැජ්ජයි මට මොන හරි ඉල්ලන්න හැබැයි ඔයාලා ඉල්ලන්න ඔයාලා වෙනුවෙන් අපි ඉල්ලනවා මම වංග වෙනුවෙන් කිසි දෙයක් ඉල්ලලා නැහැ මට මගේ ජීවිතේ මං ඉල්ලපු කිසි දෙයක් මට හම්බ වෙලත් නැහැ ජේසුගෙන් නෙමෙයි ඉල්ලපු දේවල් හම්බ වෙලත් නැහැ දෙවියන් වහන්සේගෙන් කිසි දෙයක් මං ඉල්ලන්නේ නැහැ උන්වහන්සේ මට සතුටක් දීලා තියෙනවා කඳුලක් දීලා තියෙනවා වේදනාවක් දෙනවා අදක් දෙනවා හෙටක් දෙනවා ඒකස මට ඉල්ලන්න දෙයක් නැහැ මම බලාගෙන ඉන්නවා ඕන දෙයක් ඔබ වහන්සේ කරන්න කියලා අද දරුවෙනි අපි ගොඩක් වෙලට කතා කරන්නේ ඒකයි අපි යාඥාව සුවේ හැම එකක්ම මේ මගේ සුවේ මගේ කොන්දේ අමාරුව මගේ ඔළුව කැක්කුම මගේ දත් කැක්කුම සුව කරලා දෙන්න අපි පෞද්ගලික සුවේ දෙවන ජුවම්පල් සුද්ධෝත්තම පියතුමා කතා කරනවා සමාජීය පාපය social sins කවුරුත් කතා කරන්නේ නැහැ අපි සමාජීය පාපේ ඔක්කොම හරි කියලා දැන් මේ පාපය ව්‍යුහගත වෙලා තියෙනවා we call it structural sins and we say we accept it's the normal pattern of the society we accept it as the normal truth but we do not raise our voices අපි අපේ හඬ විවෘත කරන්නේ නැහැ. අපි සමාජීය පාපේට ව්‍යුහගත පාපේ. දරුවෙනි මේ ඔක්කොම දේවල් මේ පාපේ ලකුණු. අපි රටක් හැටියට නිහතමානි වුණේ නැත්තම් දෙවියන් වහන්සේ අපිව නිහතමානි කරවනවා. මම ෆාදර් කෙනෙක් හැටියට නිහතමානි වුණේ නැත්තම් මාව දෙවියන් වහන්සේ දන ගස්සනෝ ඒක නිසා මම දන ගහ ගන්න ඕනේ දෙවියන් වහන්සේ මාව දන ගස්සන්න ඉස්සෙල්ලා මම දන ගහ ගන්න ඕනේ පවුලක් හැටියටත් එහෙමයි අපි දෙවියන් වහන්සේ ඉදිරියේ යටහත් පහත් උනේ නැත්තම් උන්වහන්සේ අපිව යටහත් පහත් කරවනෝ රටක් හැටියට දේශයක් හැටියට අපි යටහත් උනේ නැත්තම් අපි ඔක්කොම පෙන්වන්නේ බොරු සෝමන දේවල්. පෙන්වන්නේ සෝමන දේවල්. දැන් බලන්න ගෙවල් වල ආදරයක් නැහැ. අම්මා තාත්තට ගරු කරන්නේ නැහැ. කතා බහ කරන්නේ නැහැ. නමුත් උත්සවයක් ගත්තම ලයිට් දාලා මුළු රටටම පෙන්වන්න යනවා. ගමටම පෙන්නනවා. අපි තමයි මේ ඉන්න හොඳම පවුල කියලා. අදර දරුවෙනි පල්ලි ගියාට මදි යාඥාමය වලට ගියාට මදි ප්‍රායෝගික ජීවිතයේදී අපිට දැනෙන්නට ඕන එක අපි පෙන්නනවා මිනිස්සුන්ට නමුත් ඇතුලේ his ප්‍රේමය නැත්තම් ඔබ his තැනැත්තෙක් his ball අපි මිනිස්සුන්ට පෙන්වන්න යනවා ඒක සාද දරුවෙනි දේශයක් හැටියටත් එහෙමයි අපි ගොඩක් දේවල් තියෙන පුම්බපු දේවල් ඇත්ත එතන නෙමෙයි කොච්චර සල්ලි වේදම් කරනවා නාස්ති කරනවාද දේවල් වලට කොච්චර නැස් වෙනවා මෙහෙම විපතක් වෙලත් කොච්චර අපි වෙනත් දේවල් වලට සල්ලි වේදම් කරනවද නාස්ති කරනවද
ऐसा भी निहित माने उन्हें नेतं देवियां वहां से अपेवत ओबो पाऊ गले के वत ओबे पाऊलत ये वाके म ओबे देशियत मगे देशियत उन वहां से निहित माने करवाना ऐसा गीतावलिये पनस्पस्विनी गीते हाये सिटे अने मटत पार्वीय कुटेमें व्यापत ऐतना अने मटत पार्वीय कुटेमें व्यापत ऐतना अभी व्यापत इल्लनो अने मटत पार्वीय कुटेमें व्यापत ऐतना अभी थम के निक में उत्साह कराने इहलटे आने अने मटत पार्वीय कुटेमें व्यापत ऐतना अने मटत में देवल तीयन वना एविट मामे पियंबागोस विवेक ऐला बन्नी मी मामे बहु ऐतर पियंबायान्नी मी पालु कोरियट गोस पदिंची वन्नी मी सैदसुलगीन हा चंड मारुतेन मम अहक वयान्नी मी मागे अभय भूमियट वहा इगिले यान्नी मी अद दारुवेन अभी होंदर तेरुं गानी मु गीता बोलिए याक्नाव अने मटत पियापत ऐतना तम्बे की थाम पहेदिली पियापत इल्लुए अनित कुरुलंट वडा थाटु भी दहला वैद पेन नन ने में देना पड़े देंगे ऊपर तीन दिवाल बालन मामा ये आक्न्या करनो ऊपर वाहने आक्तियन वाला देवियां वहां से प्रसंग सा करन वाहने आक्तियन है भाई दिन हरिये टियन वाला मुझे द वाहने आक्तियन वाला वाले गिदर काटती एक एक मटे दिन एकम दिए एकाए वाला किधर काटिया तेक एकाटे को तू बेला सुपुवात अरणे इंड बुलवा देखे नगर वाहन ना वत्तल दिए जो हमें की वड़ा पास से गये इल्ला नाय बेला वाहने अ गन्ने पा मटे इंड पे फिनेंस गिवन वाहने अकन्य तम बस से गयन ते ना बुदे वाहने तम बस से गयन मफाद बेला पुश बाइक के पैद दे इटे मोटो बाइक के पैद इटे उसे उन्हें बिशप पाउसे के वाहने अद्दू ना उन्हें इतना जाप बोली हो माकियो ना वहाँ नहीं बाहर देने गया अधेन ये मतलब जीवित है माय अबे महारी सातुरु ना वहाँ नहीं आती इतनी पूजा दो ने कोल्लंड की ना कोल्लो नेगर पाल नेगर पाल ला और नबी नेगर लोग ही हरी आना पटे अग्गा आना पढ़ते ना ते मिन्ने तू ते मितन टपान लासन टपान गावा � किलोमीटर देखा क्या हैं इंदते मामा हांडे बन ऐ दादीये पेरागन ये वाला ऐ विल्ला ये मकाले अक्तिबा अने मटत पिया पत तैतना उच्चर वाटीनो तमंगी अम्मा वाटे वाहन ऐतिहनो नंग वाके नोना वा दारुंग का दागन गमन अभिमरा क्या अंडा बोलवा अम्मा वा गेनियन इस तरह से इट्टे के दिया आगे नोना इस Kan, orang pahind pahind dengan orang itu ente, ambil gambar mata 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 mata, anti mata, minyak neti mana gambar dana? Hei, ukur mata mata mata, hari hat mata kami. Walau itu ente paman kami, kan tawan, ikat arah yang ini lekat agak negeri, mak hari ahderi, mak gudak ahderi, hari gudak ahderi, betul tak? Very good. Dan balan orang giat tiennu ana. Lasan dah dana, punci giat kunat kamakne. Wei, kedar, watina gambar kata kau terinne. Mama father kini kaitir mandan no, orang dah minisu, kedar kuliah tinno, laksaya gevan no ni advance, laksaya gevan no ni, awalud November mena kote, amma ge papua gehen nagan no, thatta ge papua gehen nagan no, main apai daru anta terin ne, mukad, yalar yalar ge amma thatta I dan dunne, geval dunne, achisiya geval dunne, ha? Putek kari, dua kari, kita teno, ar ganak nae, watta asal nanti aga nene nae. Taman tuan orang dia val kerenoa, demau piang ke ngan nae, eheng kadenoa, meheng kadenoa, demau piang ke nikang mat tan nae.
තමන්ට ලැබිච්ච දෙයක් වගේ නෑ ඔය අම්මලා තාත්තලා දුක් මහන්සි වෙලා ඒක නිසා ඔය මං ඔවා කිව්වට ඒ අයට තේරෙන්නේ නෑ ඕවා මොකද ඒ නහර ඒ අයට නෑ මම දන්නවා නොවැම්බර් වෙනකොට ඔන්න පපුව ගැහෙන්න පටන් ගන්නවා පපුව ගැහෙන්න පටන් ගන්නවා එතකොට දරුවෙනි බලන්න එයාගේ එකම ප්‍රාර්ථනාව තමයි අනේ අපිට පියාපත් තියෙනවා නම් ගෙදර ජීවත් වෙන්න මේ වහින වේලාවට තෙමෙන්නේ නැතුව ඉන්න අපිටම කියලා ගෙයක් තියෙනවා නම් අපිටම කියලා මල්පොව මල්පාත්තියක් තියෙනවා නම් මල්පාත්තිය හදනවා ඔක්තෝබර් වෙද්දී ආපහු හිතන අපරාදේ මම මල්පාත්තිය දැම්මේ දැන් වැඩක් නැහැ මගේ නෙමේ ආපහු වෙන ගේකට යන්න ඕනේ වාහනයක් කුලියට ගෙන්න ගන්න ඕනේ පටවන්න ඕනේ යන්න ඕනේ තේනා පුතේ මම ගේකට ගියා ඒ ගෙදර පුතේ සාලේ සම්පූර්ණයෙන්ම මිනි පෙට්ටි සාප්පුවක ගඳක් එන්නේ ඒ ගඳ එයාට තේරෙන්නේ නැහැ. වල මිනි පෙට්ටි සාප්පුව වලට ගිහින් තියනවා නේද? මිනි පෙට්ටියක් ගෙදරට ගෙනාවම ඒකේ ගඳ එන්නේ. ආ ඒ ගඳ මට හොඳට දැනුණා. ඇයි? මට දැනුනේ ඇයි? මේ ගෙදර ඔක්කොම බඩු මුට්ටු තියෙන්නේ මිරිසුන්ට සල්ලි දීලා සින්න වෙන්න ගියාම අරගෙන ආපු ඒවා. ඇඳ, මේස, පුටු, කවිච්චි මේ ඔක්කොම දුප්පත් මිනිසුන්ගේ ඒවා. ඒක නිසා ඒ මිනිසුන්ගේ එන මලකුණු ගඳ තමයි ඒ පුටු වලින් එන්නේ. ඒක නිසා පියාපත් ඉල්ලන්න එපා එහෙම ගිල්ලෙන්න. එන පුතේ. එහෙම ඉල්ලන්න. අනිත් මිනිසුන්ට හම්බ වෙන ඔක්කොම අපි ගන්න යන්න එපා. අනිත්යට හම්බ වෙන ඔක්කොම දේවල් තමන් ගන්න යන්න එපා. තමන් බැරි දෙයක් තියෙනවා නම් අරගන්න. ඉතුරු වෙච්ච දෙයක් තියෙනවා නම් අහුලගෙන ගන්න. ඔක්කොම මටයි මටයි කියලා පියාපත් ඉල්ලන්න එපා. අනේ මටත් පියා මන්න පියාපත් ඇත්නම් අනිත් මිනිසුන්ට මම වැඩ පෙන්නන්නේ නැහැ. මොනවද නිහතමානිකම අනේ මටත් පියාපත් ඇත්නම් එවිට මම පියබා ගොස් විවේකය ලබන්නෙමි. මම බොහෝ ඈතට පියබා යන්නෙමි. පාලුකරයට ගොස් පදිංචි වන්නෙමි. සැඩසුලකින් හා චණ්ඩ මාරුතෙන් මම අහක් වේ යන්නේමි. ඒ මොකද්ද ඒකේ තේරුම? චණ්ඩ මාරුතෙන් හා මාරුතෙන් මම අහක් වේ යන්නේ. මම ෆයිට් කරන්න යන්නේ නැහැ. මට සල්ලි තිබ්බා කියලා මම වැඩ පෙන්නන්න යන්නේ නැහැ. මම චණ්ඩ මාරුතේ වලින් අයින් වෙලා ආපහු පාලුකරයට යනවා. මගේ අභය භූමියට යනවා. ඒ කියන්නේ මොකක්ද දරුවෙනි? මේ පියාපත් කියන්නේ ස්වර්ගයට යන්න තියෙන දේවල්. ඒ නිසා තමයි අපි හැම කෙනෙක්ම පොහොසත් වෙන්නට ඕනේ. හැම දරුවෙක්ම හොඳට ඉගෙන ගන්නට ඕනේ. හැම කෙනෙක්ම දුක් මහන්සි වෙලා තමන්ගේ රස්සාව හොඳට කරලා ඉහළට යන්න ඕනේ. මම හරි ආසයි මෙතන. මෙතනට හරි ආසයි. ඇයි? මේක එන්නේ දියුණු වෙනවා. ඒ දියුණුව තමයි වැදගත් ජීවිතේ. හැබැයි අනිත් ඒවා පාගෙන යටත් කරගන්නේ නෙමෙයි. තේන පොතේ. දැන් මමත් ඒ කාලේ හිතනවා අනේ අපිටත් ඉන්නවා නම් ඔය කතා කරන්න පුළුවන් සිස්ටර්ස්ලා මොන අවුදු ගානක් කියලා සිස්ටර් කෙනෙක් හරි ඉන්නවා දෙවියන් වහන්සේ ප්‍රශංසා කරන්න පුළුවන් ඉන්නු අනිත්යෙන් වල තියෙනවා අනිත් අය වචනේ කිව්වේ නැති වුණාට දැන් මෙයාලගේ කන්‍යා රාමුලත් ඉන්නවා අසරණ දරුවන්ට උදව් උපකාර කරන ඒ වගේම දරුවෝ يعني මහත්ය නැති නෝනලා ගැබ් ගෙන ඉන්නවා මේ දරු ගැබ විනාශ කරන්න නැතුව දරුවා හම්බ වෙනකම් බලාගෙන ඉන්නෝ. ඉතලේ ආයත සාත්තු කරන ඒ දේවල් තියෙනවා ඒ ඔක්කොම ප්‍රශංසාව තමයි. හැබැයි මං හිතුවා කවදාද මේ මිනිස්සු මේ අය ඉස්සරහට ඇවිල්ලා යාඥා කරන ජේසු ගැන කතා කරන්නේ කවුද? එතන. ඉතින් මේ දරුවොත් එහෙමයි මේ අය ප්‍රශංසා කරන්නේ මේ ගීතයා කණ්ඩායම් මේ හැමදේම ඔබ හැම කෙනෙක්ම දියුණු වෙනවා ජීවිත දියුණු වෙනවා කියන්නේ දරුවෙනි ලෞකික දේ විතරක් නෙමෙයි ආත්මික අධ්‍යාත්මික ජීවිතය අධ්‍යාත්මික ජීවිතය මම ඉස්සර හිතුව අම්මා වගේ නෙමෙයි ඉස්සර කල්පනා කරපු අම්මා කෙනෙක් වගේ නෙමෙයි මගේ ජීවිතේ මම වෙනස් වෙනවා ඒ නිසා ආදර දරුවෙනි දෙවියන් වහන්සේ ඉදිරියේ යටහත් පහත් වෙද්දී උන් වහන්සේ අප හැමවම උසස් කරන සේක උන් වහන්සේ ඉදිරියේ අපි යටහත් වෙද්දී උන් වහන්සේ අප හැම කෙනෙක්ම උසස් කරන අපි හැමවම නැගිටිමු ඔබේ නෝනව ඔබ පිළිගනිද්දී ඔබේ මහත්ය ඔබ පිළිගනිද්දී
ඔබේ අම්මා තාත්තව පිළිගනිද්දි පිළිගන්නේ ජේසුයි. ජේසු කියනවා මේ වගේ කුඩා දරුවෙක්ව මාගේ නාමයෙන් පිළිගන්නන් පිළිගන්නේ නම් ඒ පිළිගන්නේ මාවයි. පිළිගන්නේ මානව මා එවා වදාළ තැනන් වහන්සේ. බලන්න අපගේ කතෝලික සභාවේ ඒ තියෙන ගැඹුරු අධ්‍යාත්මය. ජේසු කියන්නේ ඒකයි. මේ පුංචි දරුවෙක්ව පිළිගන්නවනේ පිළිගන්නේ මාව. මාව පිළිගන්නව නම් ඒ පිළිගන්නේ මා එවා වදාළ දෙවියන් වහන්සේව. ඒ නිසා අපි ආදරය කරන තැන නිහතමානී වෙන තැන ජේසුස් වහන්සේ ජීවමාන වැඩවසනවා. ජීවිතේරුතු මාවතේ පහන් කනුවයි සමිදුනේ සහන් නෙලියයි සදා සෙනසුම ඔබේ කරුණා හදවතේ ඔබේ කරුණා හදවතේ දේව මෑණියෝ දේව අම්මා දෙවියන් වහන්සේ ප්‍රශංසා කරේ හදවතින් කාටක්වත් පෙහුන්නේ නැහැ හදවතින් මාගේ හදවත සම්මිදුන් උසස් ලෙස ප්‍රශංසා කරයි අපේ නිහතමානී වෙද්දී අපේ ආඥාව දෙවියන් වහන්සේ අහනවා හදවතින් ආඥා කරද්දී ජීවිත මගවා දෙකේම ජයි පායුග තබෙනට සිත දුබරයි ගැරහුම පැරදුම මාසරයි සරණය සමිදුනි ඔබ පමණයි ජීවිතේරුතු පහන් කනුවයි සමිදුනේ සහන් මෙලියයි සදා සෙනසුම ඔබේ කරුණා හදවතේ ඔබේ කරුණා හදවතේ දරුවෙනි දෙවියන් වහන්සේ අපි හැමෝටම ප්‍රශ්න කරදර දීලා තියෙනවා අපි හැම කෙනෙක් කිසිම කෙනෙක් අංග සම්පූර්ණ නැහැ මෙතන ඉන්න මෙතන ඔබ හිටියට ඔබේ ජීවිතයේ දුක් වේදනාවල් ගොඩාක් තියෙනවා රෝගී තත්වයන් තියෙනවා මේ හැම දෙයකින්ම දරුවෙනි දෙවියන් වහන්සේ අපිව නිහතමානී කරලා තියෙනවා මට නොලැබිච්ච දේවල් ගොඩක් තියෙනවා. ඒ තුලින් දෙවියන් වහන්සේ මාව නිහතමානී කරලා තියෙනවා. ඔබ රෝගීව සිටිනවා නම් ඔබ නිහතමානී වෙලා වෛද්‍යවරයෙක් ළඟට යන්න වෙනවා. තව කෙනෙකුගේ උදව්වක් උපකාරයක් අවශ්‍යයි. ඔබ පෞකාරයෙක් කියලා ඔබට දැනෙනවා නම් ඔබ හරි වාසනාවන්තයි. සමහර අයට තමන්ගේ වැරදි පේන්නේ නැහැ. මේ මොහොතේ ඔබේ දරුවන්ගේ ප්‍රශ්නයක් තියෙනවා නේද දෙවියන් වහන්සේ ඔබව නිහතමානී කරලා තියෙනවා අනිත් කෙනෙකුගේ ප්‍රශ්නයක් වේදනාවක් දැනගන්නට අපේ පෞල්වල ඔය කියන ඔක්කොම දේවල් තියෙනවා මේ ලෝකේ තියෙන ප්‍රශ්න ඒ හැම එකකින්ම දෙවියන් වහන්සේ අපිව නිහතමානී කරලා තියෙනවා අනිත් පුද්ගලයාගේ වේදනාව දුක තේරුම් ගන්නට හැම පෞලකම තියෙනවා ප්‍රශ්න වේදනා ඒක සාදර දරුවෙනි කිසි කෙනෙක් කලකිරෙන්න දෙපා ඔබේ ස්වාමි පුරුෂයාට වරදින්න පුළුවන් එහෙම කියලා එයා වතහරින්න එපා මොකද එයා ස්වාමි පුරුෂයා ඔහු ස්වාමින් වහන්සේ නෙමේ මමගේ ඉන්න පුංචි ස්වාමිලා වෙන්න යන අය දැන් සෙමිනේරියේ 7-8 දෙනෙක් ඉන්නවා මගේ ගෝලියෝ පූජා දරුවෝ එයාට මං කිව්වේ පුතේ
ඔයාලා මායකේ ඉඳලා මගේ තිබ්බ යහපත් දේ අරගන්න. මන් තුල තිබ්බනේ දුර්වලකම. ඒක ඔයාලා දැකලා ඒව නොකරන්න ඔයාලා හිතාගන්න. මහත්ය තුල නෝන තුල දුර්වලකම් තියෙනවා. එහෙම වුණා කියලා අතහරින්න එපා. මොකද එයා ස්වාමියා මිසක් ස්වාමි පුරුෂයා මිසක් ස්වාමීන් වහන්සේ නෙමෙයි. ඒස අපි හැමෝටම ප්‍රශ්න කරදර වේදනා තියෙනවා. එහෙම තිබ්බා කියලා සාප කරන්න එපා. අතහරින්න එපා. ඒ හැම කෙනෙකින්ම දෙවියන් වහන්සේ වෙතට හැරෙන්න. උන්වහන්සේ තමයි අපේ ජීවිතය ආලෝකය. ජේසුස් වහන්සේ අපට පෙන්නනවා ආලෝකය. යන්න ඕන මාර්ගය මේ පැත්තෙන් එන්න. මෙහෙන් එන්න. මෙහෙන් එන්න. මෙතනින් යන්න. මෙතන රිංගල යන්න. මෙතනින් එන්න. ජේසු පෙන්නනවා අපිට. දුක් වේදනා කඳුළු තුල ජේසු අපිට පෙන්නනවා. රෝගී තත්වයන් තුල උන්වහන්සේ මතක් කරනවා දැන් ලෑස්ති වෙලා ඉන්න. අවුරුදු 50 60 ඉද්දි කොන්දේ අමාරු වෙනවා. පපිය මහන්සි වෙනවා. ප්‍රෙෂර් එක එන්න පුළුවන්. සුගර් එන්න පුළුවන්. එතකොට ජේසු වහන්සේ කියනවා දැන් ලෑස්ති වෙන්න. දැන් යහපත් වෙන්න. දැන් හැරෙන්න ජීවිතේ වෙනස් වෙන්න. ජීවිත අරමුණ උදනියයි ආශා මිරිගුල මාවචනයි ඔබ මග යන්නට මාමෙතුමයි හඳුනමි ජේසුනි මාමෙතුබයි ජීවිතේරුදු පහන් කනුවයි සමිගුනේ සහන් මෙලියයි සදා සෙනසුව ඔබේ කරුණා හදවතේ ඔබේ කරුණා හදවතේ ස්වාමීන් වහන්සේ ඒ දුර්වල කම්තුලින් ඔබව අරගෙන ගිහිල්ලා තියෙනවා. එක අම්මා කෙනෙක් තරුණ දුවලට උදව් වෙනවා. ඒ අම්මා මට කිව්වා පාද මගේ තරුණ කාලේදී මගේ ජීවිතේ විනාශ වුණා. මම රැවටුණා. ඒක නිසා මම දන්නවා තරුණ ජීවිතේ කොච්චර අමාරුද කියලා. ඒක නිසා මම මේ ළමයට උදව් වෙනවා. එයා මට රහසින් කිව්වේ අපේ ජීවිතේ වැරදිලා තියෙන්න පුළුවන්. හැබැයි ඒකෙන් තමයි ජේසුස් වහන්සේ අපිට දැනෙන්නේ. පෞකාරී ස්ත්‍රිය පෞකාරකමේ ඉන්න කොටයි ඉඳලා හවුණාමයි ජේසුස් වහන්සේ ළඟට ආවේ. සකේවුස් පාවුලු ජේසුස් වහන්සේගේ ජනතාව විනාශ කරන්නට යද්දි තමයි උන්වහන්සේ උට කතා කළේ. ඒස අපි හැමෝගෙම දුර්වලකම් තියෙනවා. නිහතමානී වෙන්න. නිහතමානී වෙන්න. යටහත් පහත් වෙන්න. ස්වාමින් වහන්සේ ඔබ හැම කෙනෙක්ම උසස් කරන සේක. සුදී ස්වාමිනේ. සුදී ස්වාමිනේ. ඒ ස්වාමීන් වහන්සේ දැන් අපි අතර ජීවමාන වෙන්නේ. සුදී ස්වාමිනේ. ඔබ වහන්සේ ඒ යටහත් පහත් කම ගැන තුල අපිව ගමනක් අරගෙන ගියා ස්වාමිනේ. යටහත් පහත් වෙනකොට අපේ ජීවිතේ සම්බන්ධතා තුල ඔබ වහන්සේ පෙන්නුව හරි ලස්සනට පියවරෙන් පියවර උදාහරණ සහිතව කොහොමද අපිව ඒ උසස් තැනට පත් කරන්න කියලා ස්වාමිනේ. මේ මොහොතේදී ඒ යටහත් පහත්කම අපේ ජීවිතේට උරලා ගන්න මේ මොහොතේදී ස්වාමින් වහන්සේ තුල යටහත් පහත්ව අපි යාඥාවක් කරන්නට යන්නේ ස්වාමිනේ. ඒ පළවෙනි යාඥාව එසවෙන්නේ ඒ මහා කරුණාවන්ත ස්වාමින් වහන්සේට අද දුක් විඳින ගම් වතුරෙන් වර්ෂාවෙන් තමුන්ට ඉන්න හිටින්න තැන් නැතුව කන්න බොන්න අඳින්න නැතුව දුක් විඳින අපේම සහෝදර සහෝදරයන් වෙනුවෙන් අපි සිල් දෙනා මතවල ආදර අපිට ආත්‍ය දෙවිපුතේ අපි යාඥා කරමු. අපේ වචන වලින් අපි කෑගාලා මුරගාමු
Shudhu Swamin Vahanse, Apavatra, Vadamakarne, Memutidi, Api Danagala, Api Yatnya Kurumu, Ratnapura, A. Diocese King Avilain, Pietuma Vinwin, Eva Game, Sahudra, Sahudrentuna, Didina Vinwin, Eva Game, Terry Pietuma Vinwin, Api Yatnya Kurumu, Eva Game, Uba Upukarana Taragan Avil, A. Mila Mudurut. අතර අරගෙන ශ්‍රදෝ ස්වාමීන් වහන්සේට ඒ හැම දෙයක්ම ජාගයක් හැටියට ඔප්පු කරමු. ඔබව මාව උසස් කරන ස්වාමීන් වහන්සේ ඔබේ මගේ ජීවිතයේ ඇත්ත දන්න ස්වාමීන් වහන්සේ අද දවසේ උන්වහන්සේ ඔබට මට දුන්නා නිහතමානීව උන්වහන්සේව අයිති කරගන්නට ජීසුනේ එනිසා ආදර අම්මේ තාත්තේ දුවේ පුතේ ඔබ ඉන්න තැන ඉඳලා බලන්න ජේසු දිහා සුදු සුදු පූපේ තුල ජේසු ඔබ දිහා බලාගෙන ඉන්නවා ජේසුනේ අපේ දේශය බොහෝ තැන් වතුරෙන් ගිලෙද්දී බොහෝ දෙනෙක්ගේ ජීවිත පස් කඳු වට යට වෙද්දී ස්වාමී උන්වහන්සේ ඔබට මට ඉඩ දුන්නා උන්වහන්සේ ළඟට වෙලා ඉන්නට ඔව් ස්වාමී ඔබට දැනෙනවද සූරි ජේසුනේ ඔබට දැනෙනවද ජේසු ඔබ එක්කයි කියලා ඔව් ස්වාමී එහෙනම් ඔබ ආක්ෂා කළා දුකටපත් වෙච්ච හැම කෙනෙක් වෙනුවෙන්ම ස්වාමීන් වහන්සේට කියන්න ස්වාමිනී ගොඩාක් ස්තුතියි මාව මේ මොහොතේ ඔබ ළඟ තිබ්බට ඔබ වහන්සේ තුල මාව රඳව ගත්තට ස්තුතියි ජේසුනේ ස්තුතියි ජේසුනේ ඔබ වහන්සේගේ ආදරය මා තුලට ඔබ වහන්සේ දිගහැරලා ස්වාමිනේ ජේසුනේ ඒක මට තියාගන්නට නොවි ඔ ස්වාමිනේ පියාපත් මට දෙන්නේ තව තැනකට යන්නයි ජේසු ජේසු වරගෙන යන්නයි දුබල වුණු ජීවිතේට ඉරි තලුණු ජීවිතේට
එනිසා ඉල්ල ගන්න ජේසුව ස්වාමිනේ ස්වාමිනේ ඔබ වහන්සේගේ අත්ඇඟිලි මත රැඳිලා නිහතමානීව ඔබ වහන්සේ වරගෙන යන්නට ජේසුනේ මට අවසර දෙන්න ඔබේ අත්ඇඟිලි මත රැඳෙන්නට ස්වාමිනේ මගේ දුබල කමේදී ඔබගේ ප්‍රබලකම දකින්නට ස්වාමිනේ ආශිර්වාද කරන්න ස්වාමිනේ ස්පර්ශය වෙන ස්වාමිනේ ඔබේ අත්ඇඟිලි මත අත්දක වැඳගෙන ජේසු දිහා බලාගෙන අපි කෑ ගහලා ඉන්නමු ඔබට මට සිස්ටර් කිව්වා වගේ ඔබේ වම් මත පපුවට තියාගෙන දකුණු අත දික් කරන්න ඒ රත්නපුර පදවියේ සහෝදර තුමන්ලා පිය තුමන්ලා අද දවසේ මේ සුද්ධ වූ භූමිය තුල ලොකු බලයක් උරා ගන්න දවස ඒ සියලුම සහෝදර තුමන්ලා පිය තුමන්ලා වෙනුවෙන් ඔබ යදින්න සමිදානන් ඉදිරියේ අද දවසේ වචනය ප්‍රකාශ කරපු තිරි පියතුමා වෙනුවෙන් ඔබ ස්වාමීන් වහන්සේට කියන්නේ ස්තුතියි කියලා. ස්තුතියි ස්වාමිනේ. ඔබ අපිට දුන්නු වචනය අනෝ. ඔබේ වචනය අපිට දුන්න ස්වාමිනේ ප්‍රශංසා වේවා ස්වාමිනේ. ප්‍රශංසා වේවා ස්වාමිනේ. ඔබ කැමති ඔබ දන්න මේ මොහොතේ අසරණ වෙලා ඉන්න සියලු දෙනා වෙතට ජේසුව යවන්න දැන්. ඔබට මට වෙන සරණයක් නැහැ. ඉන්නේ උන්වහන්සේ පමණයි. ඒ නිසා ස්වාමිනේ ඔබ වහන්සේගේ ආදරය ඒ ජීවිත වෙතට ගලාගෙන යන්න ස්වාමිනේ. ඔබ වහන්සේගේ රැකවරණය ගලාගෙන යන්න ස්වාමිනේ. ඔබ වහන්සේ ස්තුතියි. ස්තුතියි ස්වාමිනේ. ඒ වගේම අද දවසේ ඔබ පුදන පඳුර වෙනුවෙන් ඔබ තුති පුදන්න. අද ඔබ ඔබ ස්වාමින් වහන්සේට දෙන ඔබේ පඳුර වෙනුවෙන් ස්තුති කරන්න උන් වහන්සේට ඉබෙනි හදවතක් උන් වහන්සේ ඔබට දීලා ගොඩාක් ස්තුතියි ස්වාමිනේ ඒ ස්වාමින් වහන්සේට අපි කියමු ආවුතුම් වූ සමිදානනේ ඔබ වහන්සේට නමස්කාර වේවා නමස්කාර වේවා Oh.
ආශිර්වාදය ලබා ගන්නව අපද ඔබ වහන්සේගේම ශරීරයෙන් පෝෂණය වන්නව අපද ඔබ වහන්සේව ආත්මිකාකාරයෙන් නිරන්තරයෙන් සෑම තැනම අපගේ ආත්මීය ජීවිතයට ඇතුළු කරගන්නව අප සියලු දෙනාටම නිහතමානි ඔබ වහන්සේ ඉදිරියේ ජීවත් වන්නට හැසිරෙන්නටද එකිනෙකාට ගෞරව කරමින් ආදරය කරමින් ඔබ වහන්සේගේම ශුද්ධ ජීවිතයට පියඹා යගමන් කරන්නට අප සියලු දෙනාටම ඒ ශුද්ධ අත්අඩු දානීය කළ මැනව මෙකෙහිදී අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තු වහන්සේ සම අපට ලැබේවා ජීවමානයි ස්වාමිනේ ඔබහන්සේට ගොඩාක් ස්තුතියි ස්වාමිනේ ගොඩාක් ස්තුතියි
से भरोने मानी साई ऐसी भरोने मानी साई ये पास भरोने मानी साई मांगले बाबता मांगे यीशु मांगले ජීවිතයක් ගත කරන්නට අපිට ආරාධනා කරපු ඒ ශුද්ධ වූ ත්‍රිත්වයට හිමි ගෞරවය මෙසේ පුර දෙමු. සාන්ත කුරුසේ අඩයාලමේ අපේ සතරන්ගේ අපගලවා දේවා අපගේ දෙවි ස්වාමිනී පිතාගේ පුත්‍රයාගේ ස්ප්‍රීතු සාන්තුගේ නාමයෙන් ආමෙන්. ජෙස් බිඩයි. Jesus, mamundeva, gatta.